සුබ දවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැම දෙනාම සුන්තර මිත්‍රෝ නාලිකාවට. අද මම ඔයාලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. සමාජ මාධ්‍ය ජාල භාවිතා කරනකොට අපි හැමෝම වගේ බහුතරයක් ගත්තාම Facebook account එකක් නැති කෙනෙක් හොයාගන්න නැහැ ඇත්තටම. එහෙම ගොඩක් අය සමාජ මාධ්‍ය ජාල භාවිතා කරාට ඒ ගැන කිසිම දැනුවත් වීමකින් තොරව තමයි භාවිතා කරන්නේ. ඔයාලට දැක ගන්න පුළුවන් ඒ වගේ සැරිසරනකොට fake account ඒ වගේ දේවල් හදාගෙන ඉන්නවා. සමහරු තමන්ගේ ඇත්ත විස්තර දාගෙන එහෙම ඉන්නවා. බොහෝම දෙනෙක් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග කිසිවක් භාවිතා නොකර සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන අයත් ඉන්නවා. දැන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැරදිලා හරි මොනෝයම් ක්‍රමයකින් හරි අපේ account එකක් lock වුණොතින් කොහොමද මේක නැවත ලබා ගන්න කියලා. මේක ඇත්තටම ක්‍රම කිහිපයකට වෙන්න පුළුවන්. එකක් තමයි Facebook එකේ තියෙන guidelines. ඒවා හරි හරි විදිහට පිළිපදින් නැතුව කටයුතු කරොත් අපිව block වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙක් අපේ account එකට අනවසරයෙන් ඇතුල් වෙන්න හදන අවස්ථාවක් හඳුනාගත්තොත් ඒ අවස්ථාවේදීත් අපේ account එක block වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ඔයාලා දැන් password එක reset කරගන්න යනකොට ඔයාලට පෙන්වනවා මේ විදිහට account එක block වෙලා කියලා. ඊට පස්සේ ඒකට හේතුවකුත් මෙතන බලන්න පුළුවන්. මේ ඔයාලට view seen unusual activity on your account, this may mean that someone has used your account without your knowledge කියලා. ඒ කියන්නේ මේක කියනවා අපේ අනුදැනුම්තරව සිදුවෙච්ච ක්‍රියාකාරකම් හඳුනගන්න ලැබිලා ඒ නිසා block කරා කියලා. හරි, දැන් මෙන්න මෙහෙම වුණොතින් ඔයාලා දැනගන්න ඕනේ කොහොමද මේක unblock කරගන්නේ කියලා. හරි, මම පෙන්නන්න ළඟට කොහොමද මේක ඉදිරියට යමු වෙලා get started කියන එක දීලා අපි මෙතනින් ඉස්සරහට යන්න ඕනේ. එතකොට මෙන්න මෙතෙන්ට තමයි එන්නේ. මෙතන තියෙනවා confirm that this is your account කියලා. මේකෙන් දැන් කරන්නේ මේක අපේ account එකද කියලා තහවුරු කරගන්න තමයි හදන්නේ. හරි, මෙතන තියෙනවා confirm your identity කියලා. හරි, මෙතනත් මේ විදිහට ආවේ නැත්තොත් පොඩ්ඩක් ඔයාලා මේක පහළට ඇදලා refresh කරන්න. එතකොට ඒක හරි. ඊළඟට confirm your identity කියන එක click කරන්න. හරි, ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නවා add an email address කියලා තියෙනවා. මේතෙන්ට අපිට email address එකක් දීලා දෙන්න ඕනේ මේක කරන්න. ඔයාලා Facebook හදපු email address එකම දෙන්න. ඊට පස්සේ මෙතන next කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ථාන දෙකටම අපේ email address එක දෙන්න ඕනේ. ඊමේල් එක දීලා පහල confirm email address කියන එකක් දීලා මේක මෙතනින් confirm කරන්න ඕනේ. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අපිට මේකට අපේ upload කරන්න පුළුවන් අපේ විස්තර සනාථ කරන්න කියලා. දැන් මේක ඔයාලට පේනවා government use කරන ID එක, ඒ කියන්නේ රජයෙන් ලබා දීපු හැඳුනුම්පත භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ කියන්නේ ඔයාලා මේක දැනගන්න ඕන. ඔයාලා දන්නවා පරණ ඩෙන්ටි කාඩ් තියෙන සිංහලෙන් ඒ වගේම අතින් ලියපුවා. මේ ඩෙන්ටි කාඩ් එක දුන්නට බොහෝ විට අඳුරගන්න බැරි වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ඒක. එතකොට මේක සාර්ථක නොවෙන්න පුළුවන්. හරි, ඒ වගේම මේ පේන ඔයාලට පාස්පෝර්ට් එක, ඩ්‍රයිවිං ලයිසන් එක, නැෂනල් ID කාඩ් එක දෙන්න පුළුවන්. මේ නැෂනල් ID කාඩ් එක ඉංග්‍රීසියෙන් තියෙන, ඒ වගේම ඉංග්‍රීසි අකුරු මුද්‍රිත ඔය අලුතෙන් එන හැඳුනුම්පත ගැටලුවක් නැහැ. ඔය තියෙන මැරේජ් සර්ටිෆිකට්, ඔෆිස් නේම් චේන්ජ් පේපර් වර්ක්, ඔය වගේ තියෙන මේ ඔය මේ තියෙන ඩොකියුමන්ට් වලින් දෙන්න පුළුවන්
අපිට මේ අපේ අනන්‍යතාවය තහවුරු කරගන්න. එතකොට ඔයාලගේ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න විදිහක් නැත්නම් ඔයාලට ලබා දෙන්න පුළුවන් තොරතුරු තමයි තියෙන්නේ. අවන් ඒකත් පෙන්වන්න. හරි, මම දැන් කියන්නම් ඔයාලට මූණ පාන්න වෙන ප්‍රධාන ගැටලුවක් තියෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ නම නෙවෙයි වෙන නම් වලින් account එක හදලා තියෙන්න පුළුවන්. ඒ වගේම වයස, උපන් දිනේවා බොරු දාලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී දැන් අපි අනන්‍යතාවය සහතික කරන්න identity card එක ඉදිරිපත් කරා කියමුකෝ. එයාලා ඒක චෙක් කරනවා, නම හරියද, ඒ වගේම උපන් දිනේ, ඒ වගේම මැච් වෙනවද කියලා බලනවා. දැන් අපි අපේ නම වෙනස් කරලා උපන් දිනේ වෙන ඒවා දාලා හදලා තිබ්බොත් මෙන්න මෙතෙන්දී අපිට අපේ අනන්‍යතාවය තහවුරු කරගන්න බැරි වෙනවා. අන්න එහෙම වුණොත් අපිට අපේ account එක ආපහු ගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඒ වගේම දැන් identity card එක ඉදිරිපත් කරන්න බැරි අවස්ථාවකදී අර මම කලින් කියපු document වලින් දෙකක් මෙන්න මේ මෙතෙන්ට ගිහාම පෙන්වනවා. මෙන්න මෙතන choose photo කියලා. අන්න ඒක එතනින් browse කරලා අපේ අනන්‍යතාවය ඉදිරිපත් කරගන්න පුළුවන් සර්ටිෆිකේට් දෙකක් මොකක් හරි ඒ තීච්චකින් බ්‍රවුස් කරලා දෙන්න පුළුවන්. මේ වගේ ඒවා දෙනකොට පුළුවන් තරම් ඩිජිටල් විදිහට, ඒ කියන්නේ අඳුරගන්න පුළුවන් විදිහට අත්අකුරු වලින් නොලියපු, ඒ කියන්නේ හොඳට කම්පියුටර් එකකින් හදලා ප්‍රින්ට් කරපු ඒ වගේ දෙයක් වුණොත් හරිම ලේසි. හැබැයි මේකේ හොර ඕගොල්ලෝ හිතන ඇති දැන් නැති හින්දා බොරු එකක් හදන්න පුළුවන් කියලා එඩිට් කරලා ඒක කොහෙමත්ම කරන්න බෑ. මේක කියලාම තියෙනවා සංස්කරණය කරලා තියෙන ඡායාරූප එහෙම තියෙනවා නම් එයාලගේ ඇල්ගොරිදම් වලට අහු වෙන විදිහට තමයි තියෙන්නේ. ෆොටෝෂොප් ඒ වගේ ඒවා වෙනස් කරෝතින් අඳුර ගන්න පුළුවන් ඕනම සොෆ්ට්වෙයා තියෙනවා. ඒ වගේම ඔන්ලයින් ටූල්ස් තියෙනවා. අන්න ඒ වගේ Facebook ආයතනය රවට්ටන්න හම්බෙන්නේ නැහැ මෙතෙන්දී ඔයාලට. ඔයාලට ඇත්තම සහතික ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම නැතුව බොරුවට හදලා ඉදිරිපත් කරොත් ඒක ප්‍රතික්ෂේප වෙනවා. අන්න ඒක නිසා ඔයාලා භාවිතා කරන ප්‍රධාන account ඔයාලගේ සත්‍ය විස්තර දාලා හදාගන්න. එතන මෙන්න මේ වගේ අවස්ථාවකදී තමයි ඒක වැදගත් වෙන්නේ. මොකද මේ වගේ account එකක් lock වුණොත් ආපහු අපිට අපේ අනන්‍යතාවය සහතික කරගන්න බැරි වුණොත් ආයි කවදාවත් ඒ account එක unlock කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ කරුණු හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේක submit කරලා අපිට පුළුවන් මේක ඉදිරියට යන්න. ඔයාලට මේ දැක්වෙන ඒ වගේ කැමැති දෙකක් භාවිතා කරලා ඔයාලගේ අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන්. මේකේ බලන්නේ බොහෝ දුරට ඔයාගේ නම, උපන් දිනය, ඔය වගේ දේවල් බලලා account එක, ඒ කියන්නේ අපේ Facebook account එකේ තියෙන විස්තරයි, මේ අපි ඉදිරිපත් කරන මේ වගේ තියෙන විස්තරයි ගැලපෙනව නම් කිසි ගැටලුවක් නැතුව ඔයාගේ account එක ගන්න පුළුවන්. මේ මම මෙතන දක්වලා තින්නේ ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඉහත කරුණු වලට අනුකූලව තමන්ගේ ID එක දෙන්න පුළුවන් නම් මෙතෙන්ට මෙන්න මෙතනින් choose photo කියන එක දීලා identity card එකේ photo එකක් මේකට දෙන්න පුළුවන්. එහෙම බැරි අය තමයි අර කියපු අනිත් ක්‍රමවේදයන් වලින් ඉහත කියපු අර document වලින් දෙකක් ඉදිරිපත් කරන්න ඕන. ඔය ක්‍රම දෙකටම කරගන්න බැරි වුණොත් ඔයාලට ඔයාලගේ account එක ලබා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා දැනටත් මේ විදිහට බොරු නම් මේ වගේ දේවල් දාලා හදලා තියෙනවා නම් ඔයාලගේ භාවිතා කරන real account එක, ඒ කියන්නේ ඔයාලගේ ඇත්තම account එක තියෙනවනේ, ඒක නම් මෙහෙම වෙනස් කරලා නම් මේ වගේ හදිසි අවස්ථාවකදී මේක නැවත හදාගන්න වුණොත් අන්න ඒක පහසු වෙන විදිහට ඔයාලගේ සත්‍ය විස්තර දාලා හදලා තියන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව account එක lock වෙච්ච වෙලාවක නැවත ලබා ගන්න. හරි, මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙනකම් සුබ දවසක්. ඒ වගේම මේ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා
මේක බැලු බලලා යමක් ගත්තනම් ඒ වගේ ඔයා මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. එහෙමනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට මේ තොරතුරු ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් සුබ දවසක්.